අපි බලමු මේ ටැක්සිමීටර් කියන ඇප් එක අපි කොහොමද පාවිච්චි කරන්නේ. අපි ටැක්සි රථයක් කියන්නේ කුලී රථයක් ඇතුලේ අපි කොහොමද අපිට අවශ්‍ය කරන මේ සෙටින් එක හදාගන්නේ සහ ඩ්‍රයිව් කරන්නේ, ඩ්‍රයිව් කරලා ඉවරලා බිලක් දෙන්නේ කියන මේ දේවල් ටික අපි බලමු. අපි මුලින්ම ගිහිල්ලා මේ ඇප්ස් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා අපි ටයිප් කරමු ටැක්සිමීට් කියලා. එතකොට උඩින්ම ඔයගලන්ට පේනවා මේ ටැක්සිමීටර් කියන ඇප් එක තියෙනවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. මේක මෙහෙම බොහොම පොඩි ඇප්ලිකේෂන් එකක්. ඇත්තටම මෙගාබයිට් 5ක් විතර ඉඩක් තමයි අපේ ෆෝන් එකේ ඉඩම් ගන්න මේක. ඔව් දැන් ඇප් එක ඉන්ස්ටෝල් වෙනවා. අපි ඇප් එක ඉන්ස්ටෝල් වෙලා පටන් ගනිද්දි බලමු මොනවද අපි ආරම්භයේ මේක සකස් කරන්න තියෙන දේවල් කියලා. මේ ඇප් එක පාවිච්චි කරද්දී ඇත්තටම සාමාන්‍ය ටැක්සිමීටරයක් වගේ ඔයගලන්ට තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකේ ආලෝකයේ ලැබෙන තැනක, කියන්නේ GPS එක GPS ඇන්ටනාවට GPS සිග්නල් එක අහුවෙන තැනකින් මේක මේ සෙට් කරලා තියාගන්න තමයි තියෙන්නේ. දැන් ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. මුලින්ම අහන ප්‍රශ්නයක් මේකේ පර්මිෂන් ගැන තමයි අහන්නේ. කියන්නේ ටැක්සිමීටර් ඇප් එකට ෆෝන් එකේ ලොකේෂන් කියන එක ඇක්සස් කරන්න, ඒ කියන්නේ GPS ලොකේෂන් එක ඇක්සස් කරන්න පර්මිෂන් එක දෙන්නද කියලා. ඒක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. මේකේ පළවෙනි උත්තරය දෙන්න පුළුවන් නම් තමයි වඩා සුදුසු. ඒ කියන්නේ හැම වෙලේම දෙන්නද, ඇප් එක පාවිච්චි කරන වෙලේ දෙන්නද කියලා. මම හැම වෙලාවෙම දෙන්න කියලා දෙනවා. එතකොට ඊළඟට අහනවා මෙයා තව ප්‍රශ්නයක්. ඒ අහන්නේ ඔයාගේ ෆෝන් එකේ ලොකේෂන් එක ඔන් කරන්නද කියලා. දැන් මේකේ ගත්තම ලොකේෂන් ඔන් වෙලා නැහැ. එන්න මෙතන තමයි. මේක පාට වෙලා නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට අපි උත්තරේ දුන්නාම ඕකේ කියන එක ලොකේෂන් ඔන් වෙනවා. ඊට පස්සේ මේ තියෙන ටර්ම්ස් ඔෆ් යූස්, ඒ කියන්නේ මේ ඇප් එකේ ඩෙවලොපර්ගේ ඇග්‍රීමෙන්ට් එකක් තියෙනවා, මේ මේ විදිහට මේ ඇප් එක පාවිච්චි කරන්න ඕනේ, මේක නොසුදුසු විදිහට පාවිච්චි කරන්න එපා කියන කන්ඩිෂන්ස් වගේක් තියෙනවා. ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඒක ඇග්‍රී කරන්න ඕනේ. අන්න දැන් ඇප් එක ඕපන් වුණා. දැන් ඔයගලන්ට පේනවා කෙලින්ම මොකද GPS එකට ඔන් වුණා, ලොකේෂන් එකත් ඔන් වුණා. මෙතන පේනවා දැන් මේ බොත්තම කොළපාට වෙලා තියෙනවා, මොකද මෙතෙන්ට GPS එක සිග්නල් එක අහු වෙන නිසා. දැන් මේ ඇප් එක ආරම්භ ගමන ආරම්භ කරද්දී ඔයගලන්ට කරන්න තියෙන මෙන්න මේ ස්ටාර්ට් කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ආරම්භක ගාස්තු රුපියල් 50ක් කටනවා. දැන් මේක වාහනය ගමන් කරන්නේ නැති නිසා වේටින් නැටනවා, වේටින් එක කවුන්ට් වෙනවා. මෙතන වාහනය ගමන් කරන ගත්තෙන් පස්සේ මෙතන ගමන් කරන වේගය වැටෙනවා. ඊට පස්සේ මෙතන ගමන් කරන දුර වැටෙනවා. වේටින් යනකොට මෙතන වේටින් එකේ වෙලාව වැටෙනවා. මුළු ගාන තමයි මෙතන මේ සකස් වෙලා පෙන්වන්නේ. ඔයගොල්ලන්ට යම් කිසි වෙලාවක ගමන නවත්තන්න, ඒ කියන්නේ විරාමයක් වගේ, හිතමු අපි හිතමු පෙට්‍රල් ෂෙඩ් එකකට ගිහිල්ලා තෙල් ගහ ගන්න ඕන නම් මේ වෙලාවට මේ ගමන පෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ පටන් ගන්නකොට මේ බොත්තම් දෙකෙන් ඕන එකක් ඔබන්න පුළුවන්, රිසියුම් බොත්තම ඔබන්න පුළුවන්. ඊට පස්සේ ගමන අවසන් කරලා මෙන්න මේ ස්ටොප් බටනම ඔබපු ගමන් අවසන් ගාස්තුව තමයි මේ මෙතන පෙන්වන්නේ. වේටින් ගාන දැන් චාර්ජ් කියන්නේ, කියන්නේ දැන් ඉන්න අපි මුදල් අය කරන ස්ථානය කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ මුදල් අය කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ආයේ මේ ස්ටාර්ට් බොත්තම දිගටම බායන ඉදියොත් ටිකක් වෙලා මේක මීටරේ ඩිස්ප්ලේ එක රිසෙට් වෙලා ඔක්කොම බින්දුව වෙනවා. ඊට පස්සේ ආයෙ ගමනක් ආරම්භ කරන්න පුළුවන්. දැන් මෙතන ඉඳලා ආයෙ ස්ටාර්ට් එකුවත් ඊළඟ ගමන මුලදී නම් තමයි පටන් ගන්න. දැන් සමහර කස්ටමර්ස්ලා ඔයගොල්ලන් ඉල්ලන්න පුළුවන් බිලක්, එහෙම නැත්නම් රිසිට් එකක්. මෙන්න මෙතන මේ printer කියන එක තියෙනවා. printer එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට තියෙන ක්‍රම මෙතන තුනක්. එකක් තමයි print කරන්න පුළුවන්. ඊට කලින් ඔයගොල්ලෝ මෙන්න preview කියන කෙබුවෙන් පස්සේ බලන්න පුළුවන් මොනවද මේ බිලේ තියෙන්නේ කියලා. දැන් මේ බිලේ උඩින්ම වැටෙන ටැක්සිමීටර් බිල් කියලා. මේක ඔයගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන් ගමන් ආරම්භ කරගත්ත වෙලාව, ගමන් ඉවර කරගත්ත වෙලාව, මුළු ගමන් කාලේ ආරම්භ ගාස්තුව කීයද 50යි, දුරට කිලෝමීටර් බින්දුවයි අපි ගියේ, ඒකට දුර සඳහා ගාස්තුව, වේටින් ගාස්තුව, මෙන්න මේ ටික එකතු වෙලා සම්පූර්ණ ගාන $51ක් කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ මේක ඕන යම් කිසි වෙනස්කමක් මෙතන කරලා මෙතනින් සේව් කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි ගලමු යම් print කියන එකට. print කියන් පස්සේ ආහනවා මේ bluetooth on කරගන්නද කියලා. ඊට පස්සේ bluetooth on කරනවා. bluetooth on කරන් පස්සේ ඔයා ගාව තියෙන්න ඕනි bluetooth printer එකක්. millimeter 58 පළල ප්‍රමාණයේ bluetooth printer එකක්. ඒක ඔයගලන්ට eBay එකෙන්වත් ගන්න පුළුවන් ලංකාවේ තියෙනවා. මේක අරගෙන මේ කලින් ඔයගොල්ලෝ bluetooth printer එක phone එකට එකතු කරගෙන තියෙන්න ඕනේ. කියන්නේ ඒ print එක on කරාන් පස්සේ ඒක තියෙනවා මේ phone එකේ bluetooth on කරලා සාමාන්‍ය bluetooth phone එකක් එකතු කරගන්නවා වගේ මේ ඒක එකතු කරගන්න පුළුවන්. දැන් මේ වෙලාවට ගත්තම මේ bluetooth print එකක් මේකේ කලින් දාලා තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට ඒ printer එක add කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ print button දීපු ගමන් print out එක එනවා. අපි ඊළඟ වෙනම අවස්ථාවක පෙන්වන්නම් කොහොමද මේ සම්පූර්ණ bluetooth printer එක පාවිච්චි කරන ක්‍රමය කියලා. මේ අවස්ථාවේ මෙතන printer එක නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු මෙතන start button ඔබයන් දිහා මම කියව meter reset වෙනවා. දැන් ඔයාලට ඊළඟ ගමනේ යන්න පුළුවන්. තව මූලික ප්‍රශ්න තවත් දෙයක් පෙන්වන්නම්. මෙතන මේ history එකක් බලන්න පුළුවන් අපිට. දැන් මේ ගිය ගමන බලන්න ඕනනම් මේ මෙතනට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. මේක උඩ එබුවන් පස්සේ මේකත් ඇලව් කරන්න PDF එකක් විදිහට ඔයාලට ඒ බිල බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ආයෙ print කියලා බලලා සමහරවිට මෙන්න print අර කලින් විදිහටම අපිට මේ පරණ ගමනක් සඳහා වුණත් print කරන්න පුළුවන්. මේ print එකේ option දෙකක් තියෙනවා. එකක් තව send කියන එක. එතකොට අපිට මේ send කියලා අපිට යවන්න පුළුවන් තවත් එක්කෙනෙකුට WhatsApp එකක්, Vibe එකක්, email එකක් ඔය වගේ ක්‍රමවලිනුත් අර මේ bluetooth සමාන ඒ PDF බිල අපිට යවන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර්ගේ email එක දන්නවනම් කෙලින්ම මෙතනින් යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් SMS එකක් විදිහට යවන්න හරි Vibe WhatsApp message එකක් විදිහට යවන්න ඕන නම් මේ SMS එකෙන් පස්සේ ඒක දාන්න පුළුවන්.